ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම සිංහල මූවි රිවියු YouTube channel එකට. අද අරගෙන ආවේ ද ටෝචර් කියන thriller film එක. තමන්ට හිටපු එකම ළමයාව මරලා දාපු මිනී මරුවගෙන් පරිගන්න දෙමව්පියෝ දෙන්නෙක් ගැන තමයි film එකේ කතාවෙන් කියවෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවරන කල් බලලා like එකක් comment එකක් එහෙම දාගෙන යන්න. ඒ වගේම මේ වගේ film review දිගටම බලන්න ඕන නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. film එක පටන් ගද්දිම පෙන්වන්නේ ගොඩක් සතුටින් ජීවත් වෙන පුංචි බවුලක්. මෙයාලගෙන් ක්‍රේග් කියන කෙනා ඩොක්ටර් කෙනෙක්. ඒ වගේම එලිස් කියන යාගේ බිරිඳ දේපල වෙළඳාම් කර්මාන්තයේ නියෝජිතවරියක් විදියට තමයි වැඩ කරන්නේ. මේ දෙන්නට වැඩට යන්න තියෙන වෙලාව වෙනස් වෙනද දෙන්න මාරුවෙන් මාරුවට තමයි මෙයාලගේ අවුරුදු 6ක් වුණ බෙන්ජමින් කියන පුතාව බලාගන්නේ. ඉතින් දවසක් වෙනදා විදියටම එලිස් වැඩට යන වෙලාවේ ක්‍රේග් තමයි බෙන්ජමින්ව බලාගන්න ගෙදර හිටියේ. මෙහෙම ටික වෙලාවක් ඉදදී ක්‍රේග් බෙන්ජමින්ට කියනවා එයාලා දෙන්නට සෙල්ලම් කරන්න බෝලේ අරගෙන එන්න කියලා. හැබැයි ඒ වෙලාවේ හොඳටම අවු වැටලා තිබ්බ හින්දා බෙන්ජමින් ගගේ ක්‍රීම් එකක් ගන්න හිතාගෙන ක්‍රේග් මේ ක්‍රීම් එක අරන් එන්න කියලා ගේ ඇතුළට යනවා. ඒ වෙලාවම ෆිල්ම් එකේ පෙන්නනවා පාරේ නවත්තලා තිබ්බ වාහනයක මිනිහෙක් බෙන්ජමින් දිහා බලාගෙන ඉන්නවා කියලා. ක්‍රේග් ඇතුළට යනවත් එක්කම අර වාහනේ බෙන්ජමින් සෙල්ලම් කර කර ඉන්න දඬ හිමීට හිමීට යනවා. ක්‍රේග් ගේ ඇතුළ ක්‍රීම් එක හොයන අතරේ වාහනේ ඉඳලා ආපු මිනිහෙක් බෙන්ජමින්ව උස්සගෙන අරගෙන යනවා. හැබැයි බෙන්ජමින් කෑ ගහපු සද්දේ ක්‍රේග්ට ඇහුණා. ක්‍රේග් එළියට දුවගෙන එනවත් එක්කම අර මිනිහා බෙන්ජමින්ව වාහනය දාගෙන අරගෙන යනවා. ක්‍රේග් වාහනේ නවත්තන්න හදලා බැරි වුණ හින්දා එයාගේ කාර් එක නඟලා අර වාහනේ පස්සෙන් පන්නගෙන යනවා. ඒ ගාම මෙයා පොලිසියට කෝල් කරන්න හදුවත් කලබල වෙලා හින්දා ෆෝන් එකත් අරගෙන අවිල්ල තිබ්බේ නැහැ. කොහොම හරි ළමයා වරගෙන ගිය වාහනේ හොයාගන්නවා කියලා හිතාගෙන ක්‍රේග්ගේ වාහනේ ගිය පැත්තට යනවා. හැබැයි මෙහෙම ටික දුරක් ගිහිල්ලා කාර් එක පාලමක් ළඟ නතර කරාට පස්සේ ක්‍රේග්ට තේරෙනවා වාහනේ ගිය පැත්ත හොයාගන්න විදියක් නැහැ කියලා. මෙයාට කරන්න දෙයක් හිතාගන්න බැරුව පිස්සු වෙන වගේ පාර යන වාහන නතර කරලා ෆෝන් එකක් හොයාගන්න බලනවා. කොහොම හරි මේ වෙලාවේ ක්‍රේග් ෆෝන් එකක් හොයාගෙන පොලිසියට කෝල් කරලා මේ ගැන කියනවා. එලියා බහු ගෙදර එනකොට ගෙදර පුරාම පොලිස් වාහන පිරලා තියෙනවා දැකලා එයාට හිතා ගන්න බැරුණා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එලිස් ගොඩක් බය වෙලා හිටපින්දා ක්‍රේග් ළඟට ගියත් එයාට වචනයක්වත් කතා කරගන්න පුළුවන් වුණ නැහැ. හැබැයි එතන හිටපු පොලිස් නිලධාරින් බෙන්ජමින් ගැන කතා කරද්දී තමයි එලිස් දැනගන්නේ බෙන්ජමින්ට මොකද වෙලා තියෙන්නේ කියලා. එලිස්ට මේක හිතා ගන්නවත් බැරුව එයාගේ ළමයා කොහෙද කියලා කෑ ගහලා අනන්න ගන්නවා. ඉතින් ළමයා පැහැරගෙන ගිහිල්ලා පැය කිහිපයක් ගියාට පස්සෙත් ළමයා අරන් ගියේ ඇයි කියන්න පොලිසියට කිසිම හේතුවක් හොයාගන්න බැරි වෙනවා. ළමයා පැහැරගෙන ගියේ කප්පමක් ඉල්ලන්න හිතා ගන්නම් පැහැරගෙන ගියපු කෙනා මෙච්චර වෙලා ගිහිල්ලත් එයාලට කෝල් කරේ නැත්තේ කියලා එලිස් කල්පනා කරනවා. ඒ හින්දාම එයාලට තේරෙනවා බෙන්ජමින්ව අරගෙන ගිහිල්ලා තියෙන්නේ සල්ලි හින්දා නෙමෙයි, මනස විකෘති වුණ කවුරු හරි මිනිහෙක් ළමයාට කරදරයක් කරන්න හිතාගෙන තමයි එයාව අරන් යන්නේ නැත්තේ කියලා. මේ අතර ෆිල්ම් එකේ පෙන්නනවා බෙන්ජමින්ව අරගෙන ගියපු මිනිහා බෙන්ජමින්ව කලවර කාමරයකට දාලා ඉන්න විදිය. බෙන්ජමින් මේ කාමරේ ඉඳලා අඬ ආයාගේ අම්මටයි තාත්තටයි කතා කරනවා. කොහොම හරි බෙන්ජමින්ගේ සද්ද හින්දා එයාව අරන් ගියපු ජෝන් කියන මිනිහාට ගොඩක් තරහා යනවා. ඒ හින්දාම මිනිහා බෙන්ජමින් හිටපු කාමරයට ගිහිල්ලා පුංචි බෙන්ජමින්ව මරලා දානවා. කොහොම හරි එදා හවස පැටර්සන් අල්වාරෙස් කියලා පොලිස් නිලධාරීන් දෙන්නෙක් මේ ජෝන් කියන මිනිහා ගෙදරට එනවා. මොකද මේ ගෙදර අහලපහල මිනිස්සු ජෝන්ට විරුද්ධව පැමිණිලා වගේක් දාලා තියෙනවා. ජෝන්ගේ ගෙදරින් කවුරු හරි කෑ ගන්න සද්ද වගේක් ඇහෙනවා කියලා. ජෝන් මේ වෙලාවේ දොර ඇරලා බලනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. මිනිහා මේ පොලිසියෙන් කියලා දැක්කට පස්සේ එයාලව ඇතුළටවත් ගන්න නැතුව බාගෙට තමයි දොර අරගෙන හිටියේ. පොලිසිය මේ ගැන මිනිහාගෙන් ඇහුවට පස්සේ මිනිහා කියනවා මිනිහාගේ මානසික මට්ටම් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ. ඒකින්ද යාම තමයි ඒ විදිහට කෑ ගන්න කියලා. හැබැයි ජෝන් ගැන සැක හිතලා පොලිස් නිලධාරීන් දෙන්න අහනවා ජෝන්ට පොඩි ළමයි ඉන්නවද කියලා. ජෝන් කියනවා එයාට ළමයි කවුරුත් නැහැ, මිනිහා තනියම තමයි මේ ගෙදර ජීවත් වෙන්නේ කියලා. ඒත් එක්කම අල්වාරෙස් කියන නිලධාරියා ජනේලකින් දකිනවා පොඩි ළමයෙක්ගේ ඇඳුම් වගේක් ගේ ඇතුළේ තියෙනවා කියලා. එයාට තේරෙනවා මිනිහා මොකක් හරි ලොකු බොරුවක් කරනවා කියලා. ඒ හින්දාම එයාලා ජෝන්ගේ දොර ඇරලා ගෙදර පරීක්ෂා කරන්න දෙන්න කියලා ජෝන්ගෙන් ඉල්ලනවා. හැබැයි මිනිහා කියනවා ගෙදර පරීක්ෂා කරන්න ඕන නම් ඉස්සෙල්ලම වරන්තුවක් අරගෙන ඉන්න කියලා. ඒත් එක්කම පොලිස් නිලධාරීන් දෙන්න දොරට දාලා තිබ්බ ලොක් එක කඩාගෙන ඇතුළට යනවා. ඊට පස්සේ එක පොලිස් නිලධාරියෙක් ජෝන්ව අල්ලගෙන ඉඳි අනිත් නිලධාරියා ගෙදර හැමතැනම කාමරෙන් කාමරයට පරීක්ෂා කරන්න ගන්නවා. කොහොම හරි මේ වෙලාවේ බේස්මන්ට් එකට යන්න පඩිපෙළක් දැකලා පොලිස් නිලධාරියා මේ පඩිපෙළ දිගේ පහළට යනවා. මේ කාමරේ පේන්න තිබ්බ ගෙදරින් අයින් කරපු පරණ බඩු මුට්ටු වගේක් විතරයි. හැබැයි පොලිස් නිලධාරියාට හොඳටම විශ්වාසයි ජෝන්ගේ අමුතු හැසිරීමට මොකක් හරි හේතුවක් තියෙන්න ඕන කියලා. ඒ වෙලාවේ තමයි මේ කාමරේ තනක ලේ බාරකුයි ලේ ගෑවිලා තියෙන ආයුධ වගේකුයි මේ පොලිස් නිලධාරියා දකින්නේ. එතනම තිබ්බ තවත් දොරක් ඇරලා බලද්දි පොලිස් නිලධාරියා දකිනවා ජෝන් මරලා දැම්ම බෙන්ජමින්ගේ මිනිහා ඒ කාමරේ තියෙනවා. පොලිස් නිලධාරියෙක් වුණත් එයාට ඒක දැක්කට පස්සේ ගොඩක් අවුල් වෙනවා. මේ සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ ක්‍රේග් ලෑ ගෙදරට කෝල් එකක් ඇවිත් එලිස් තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. පොලිසියෙන් තමයි බෙන්ජමින්ගේ මිනිහා හම්බුණා කියන්නේ මේ විදියට කෝල් එක කරන් තියෙන්නේ. මේ සිද්ධිය ඇහුවට පස්සේ එලිස්ට ඒ දේ හිතා ගන්නවත් බැරුව හයියෙන් අඬන්න ගන්නවා. ඊට පස්සේ මේ දෙන්නා මිනිහා බලන්න හොස්පිටල් එකට ගියත් දෙන්නම හිතින් ප්‍රාර්ථනා කරේ ඒ මැරිලා ඉන්න යාළගේ ළමයා වෙන්න එපා කියලා. හැබැයි අවාසනාවකට වගේ එහෙම වුණ මිනිහා දැක්කට පස්සේ යාළට පිළිගන්න වෙනවා මේ ඉන්නේ යාළගේ බෙන්ජමින්මයි කියලා. ඉතින් මෙයාලට හිතා ගන්න බැරි වුණා කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් හිටපු යාළගේ පවුලට එකපාරටම මෙහෙමුණේ ඇයි කියලා. මේ සිද්ධියෙන් පස්සේ ගොඩක් මානසික මට්ටම් පහළ වැටුණු ක්‍රේග් ගෙලිස් දෙන්න හිතා ගන්නවා බෙන්ජමින්ට මේ දේ කරපු මිනිහාව අනිවාර්යයෙන්ම එල්ලුම් ගහටම යවන්න ඕන කියලා. හැබැයි උසාවියේ තේන්දුව මෙයාලා හිතපු විදියටම උනේ නැහැ.
जोन की मिनिहट मानसिक आबादे अतिम मिनिहट आवृद्ध विशिपाक हिदंडरा नियमुने मैं तेन्दूट क्रेग गेलिस्ट गुडक तरहना बेंजमीन हर विधियट युक्त इष्टूनेला उसाभियाल अपहु यदम एलिस्ट मेकट गुडक कौलगी क्रेग टकियान याट कोहिंगारी पिस्तोलिया कोयला दिन्न यागयातिम्म जोंट वेडितीला मल्लदान्नम कियला हबै क्रेग गेलिस्टकियान जोंट वेडितीला मल्लदम्म कियला तिब्ब देवल आपहु यथातत्वयट गन्न बै कियला आपहु एलिस कियान यालाट होंद देमव्पिय वेला लमयाव आरक्षा करगन्न बैरी उना एकहिंद बेंजमिन्गे युक्तिय वेनुवेन मोनाहारिम करन्न ओने कियला इतिम मेहेम टिक दवसक यद्दी मे सिद्धिये हिंदम क्रेग एलिस देन्नगे संबंधतावयत अडुवेला देन्न अनित्केना गन होयला बलन एकत अडु करनवा ඒ විතරක් නෙමෙයි බෙන්ජමින් ව මතක්කන පාරක් ගන්න වැරද්ද එයාලා පිටම පටවගෙන දෙන්න රණ්ඩු වෙන්නත් ගන්නවා මේකේ ප්‍රතිඵලයේ විදියට දෙන්න ටික දවසක් වෙන් වෙලා ඉමු කියලා එලිස් එයාගේ බඩු ටිකක් අරගෙන ගෙදරින් යනවා ඉතින් එයාගේ බිරිඳත් ගෙදරින් ගියාට පස්සේ ක්‍රේක් කිසිම වැඩක් කරන්න නැතුව බලාගත්තද බලාගෙන ඉන්න පටන් ගන්නවා එයා කල්පනා කරනවා එයාලගේ පවුලට ආපහු කවදාවත් එකතු වෙන්න හම්බ වෙන්නේ නැති වෙයි කියලා අන්තිමට ක්‍රේක් තීරණය කරනවා විස බෙහෙත් වගේක් අතර විදගෙන සියදිවි නසා ගන්න ඕනේ කියලා හැබැයි ඒත් එක්කම ක්‍රේක් එයා ඉස්සරහ තිබ්බ බෙන්ජමින්ගේ ෆොටෝ එකක් දකිනවා ක්‍රේක්ට මතක්කන ඒ තුන්දෙනා ගොඩක් සතුටින් හිටපු කාලේ ඊට පස්සේ මෙච්චර වෙලා තිබ්බ දුක වෙනුවට ක්‍රේක් හිතනවා එයාගේ පවුලට මේ දේ කරපු මිනිහගෙන් කොහොම හරි පලි ගන්න ඕන කියලා ඒ ගාම්ම ක්‍රේක් එලිස්සත් හම්බ වෙන්න ගිහිල්ලා එයාගේ හිතේ තියෙන දේ එලිස්ට කියනවා ඊට පස්සේ එලිසුත් මේකට කැමති වෙන හින්දා මේ දෙන්නා ඉස්සෙල්ලම ක්‍රේක් වැඩ කරන හොස්පිටල් එකට යනවා ක්‍රේක් එලිස්ට කායක ඇතුලේ ඉන්න කියලා එයා එළියට බහලා ගිහිල්ලා නතර කරලා තියෙන ඇම්බියුලන්ස් එකක් ඇතුලට යනවා ඇම්බියුලන්ස් එක ඇතුලේ තිබ්බ බෙහෙත් වගේක් හොරෙන්ම බෑග් එකකට දාගෙන ක්‍රේක් ගාබහුව වෙනවා ඊළඟ දවසේ ජෝන් දැනට ඉන්න බන්ධනාගාරයෙන් වෙන බන්ධනාගාරයකට මාරු කරනවා කියලා දැනගෙන ක්‍රේග් ගෙලිස් දෙන්න බන්ධනාගාර ළඟට ගිහිල්ලා හොරෙන්ම ගේට්ටුව දිහා බලාගෙන ඉන්නවා ආරක්ෂකයෝ වගේකුයි ජෝනුයි බන්ධනාගාර වෑන් එකකින් පිටත් වුණාට පස්සේ ක්‍රේග් ගෙලිස් දෙන්නත් මෙයාලා කායකේ මේ බන්ධනාගාර වෑන් එක පිටිපස්සෙන් යනවා මෙහෙම ටික දුරක් ගියාට පස්සේ බන්ධනාගාර වාහනය ගෑස් ස්ටේෂන් එකක නතර කරලා කෝපි වගේක් අරගෙන එන්න කියලා හිතාගෙන එක පොලිස් නිලධාරියෙක් ෂොප් එකක් ඇතුළට යනවා ඒත් එක්කම එලිස් වාහනයෙන් බහලා පොලිස් නිලධාරියා ගියපු ෂොප් එකටම යනවා ටික වෙලාවකින් ක්‍රේගුත් ෂොප් එකට ඇවිල්ලා බොරු කලබලයක් ඇති කරද්දී එලිස් පොලිස් නිලධාරියාගේ කෝපි වලට බෙහෙත් වගේ අදානවා. ඒකෙන් පස්සේ බන්ධනාගාර වාහනේ ඉස්සරහට ඇදි ක්‍රේග් එලිස් දෙන්නත් ආපහු බන්ධනාගාරේ වාහනේ පිටිපස්සෙම යනවා. ක්‍රේග් කියන්නේ ඩොක්ටර් කෙනෙක් ඉඳම එයා දැනගෙන හිටියා පොලිස් නිලධාරින් අර කෝපි එක බීලා හරියටම විනාඩි 30කින් බෙහෙත වැඩ කරන්න පටන් ගන්නවා කියලා. හිතපු විදිහටම විනාඩි 30ක් ගියාට පස්සේ බන්ධනාගාර වාහනේ පාරයිනේ නතර කරලා පොලිස් නිලධාරින් දෙන්නට බඩේ අමාරුවක් ඇදලා දෙන්න කැලේ පැත්තට දුවලා යනවා. ඒ ගාම ක්‍රේග් කායකෙන් බහලා බන්ධනාගාර වාහනේ අරගෙන ඉස්සරහට යනවා. හැබැයි වෑන් එක කැලයක් ළඟට ආවට පස්සේ ක්‍රේග් ගොඩක් වේගෙන් වෑන් එක එලෝපෙ හින්දම පාර හරහා පැන්න මොහොත් ගැංගේ වෑන් එක හැප්පිලා වෑන් එක පාලමකින් පල්ලහැට වැටෙනවා. හැබැයි වාසනාවට වගේ ක්‍රේග්ට ලොකු අනතුරක් වෙලා තිබ්බේ නැහැ. ඊරවසෙ මෙයාලා දෙන්න වෑන් එකෙන් විසියලා ගිහිල්ලා වැටලා හිටපු හිරකාරයෙක්ව දකිනවා. මේ දෙන්න ජෝන්ව පරීක්ෂා කරලා බලද්දී මිනිහට තාමත් සිහිය තිබ්බා. ඊරවසෙ මෙයාලා ජෝන්ව ටවුන් එකෙන් ටිකක් දුරක තිබ්බ ගෙදරකට අරගෙන යනවා. මේ විදිහට ජෝන්ගේ අත්වලටයි කකුල්වලටයි පොලසියේ මාංචු දාලා තිබ්බ හින්දා මෙයාලා මිනිහාව මේසයක් උඩින් තියනවා. ටික වෙලාවකින් ජෝන්ට සීයාවට පස්සේ ක්‍රේග් මිනිහට කියනවා මේ වෙද්දිත් එයාලා ජෝන්ට බෙහෙත් වගේක් විදලා දෙන්න කියලා. මේ බෙහෙත් ගන්න තමයි ක්‍රේග් ගැලිස් දෙන්න කලින් දවසේ ක්‍රේග් වැඩ කරන හොස්පිටල් එකට ගියේ. ක්‍රේග් ජෝන්ට කියනවා මිනිහාව එතන තියාගෙන වද දෙනවා ලේසියකින් මැරෙන්න දෙන්න නැතුව ඉන්න තමයි බෙහෙත් එකක් විදින්න කියලා. ඊළඟ දවසේ මේ දෙන්න කායකේ තියෙන ලේ පැල්ලම් පිරිසිදු කරද්දී පොලිස් නිලධාරියෙක්ගෙන් එලිස්ට කෝල් එකක් එනවා. පොලිස් නිලධාරියා මෙයාට කියනවා කලින් දවසේ ජෝන්ව වෙන බන්ධනාගාරයකට අරගෙන යද්දි වෑන් එකට අනතුරක් වුණා ඒකෙන් පස්සේ ජෝන් පැනලා ගිහලා කියලා. මේක කරේ මේ දෙන්නා වුණත් සිද්ධි ඇහුවට පස්සේ එලිස් පුදුම වෙලා වගේ නිලධාරියාට කියනවා ජෝන්ව ඉක්මනටම හොයාගන්න කියලා. පොලිස් නිලධාරියත් මේ වෙච්ච සිද්ධියට කනගාටුයි කියලා කෝල් එක කට් කරලා දානවා. එදාරෑ ක්‍රේග් නිදාගෙන ඉද්දි එකපාරටම බෙන්ජමින්ව හීනෙන් දැකලා හැරෙනවා. ක්‍රේග්ට ඒ ගමම තරහා ගිහලා සිගරට් එකක් උද්දිවි ජෝන්ව බැඳලා දාලා හිටපු තැනට යනවා. තිබ්බ තරහත් එක්කම ක්‍රේග් ජෝන්ගේ බඩේ සිගරට් එක ඔබලා පුච්චනවා. ඊළඟ දවසේ උදේ ජෝන්ට වද දෙනක ක්‍රේග් ආයෙත් පටන් ගන්නවා. කලින් දවසේ එයා සිගරට් එකෙන් පුච්චපු තුවාලේ ක්‍රේග් ආයෙත් පුච්චලා තුවාල කරනවා. ජෝන් වේදනාවෙන් කෑ ගහන සද්ද එලිස්ට ඇහිලා එයා කල්පනා කරනවා එයාලා මේ කරන්නේ වැරද්දක්ද කියලා. හැබැයි ක්‍රේග්ට නම් පොඩිවත් පසුතැවීමක් තිබ්බේ නැහැ. ඒ හින්දම ක්‍රේග් එලිස්ටත් කියනවා ජෝන් බෙන්ජමින්ව මරපු හින්දා ජෝනුත් ඒ වේදනාවම විඳලා මැරෙන්න ඕනේ කියලා. ඒකෙන් පස්සේ ක්‍රේග් තවත් ජෝන්ට වද දෙන්න හිතාගෙන ජෝන්ට බෙහෙත් වගේක් විදිනවා. මේ බෙහෙත් එකෙන් කරන්නේ ඇඟ ඇතුලේ තියෙන ඔක්කොම මාංශ පේශී වල දැවිල්ලක් ඇති කරන එක. ඊළඟ දවසෙත් මෙයාලා ජෝන්ට වද දීදී එළියෙන් අඩි සද්දයක් ඇවිල්ලා දෙන්න ගොඩක් කලබල වෙනවා. මෙයාලා කාමරෙන් එළියට එද්දි මිනිහෙක් බල්ලෙක් එක්ක ඒ වෙද්දිත් ගෙදර සාලට ඇවිල්ලා හිටියා. මේ මිනිහා මේ ගෙදර ළඟම ගෙදරක මිනිහෙක්. මිනිහා ඇලිස්ට කියනවා මේ ගෙදර අයිති ෆ්‍රෑන්ක් කියලා කෙනෙක්ට මෙයාලා මෙහෙට වෙලා මොකද කරන්න කියලා. ඇලිස් කියනවා එයා දේපල වෙළඳාම් තමා කරන්නේ ෆ්‍රෑන්ක් තමා මේ ගෙදර විකුණන්න කියලා බාර දුන්නේ. ඒකේ වැඩ වගයක් කරන්න තමා එයාලා ඇවිල්ලා ඉන්නේ කියලා. මිනිහා මේ කතාව විශ්වාස කරලා ආයෙත් මුකුත් අහන්න නැතුව මෙතනින් යනවා. මේ අතර පොලිසිය අය දැන් තමයි අර අනතුරු වුණ වෑන් එක හොයාගන්නේ.
පොලිස්නදාරියෙක් මේ ගැන කෝල් කරලා ෂෙරිෆ්ට කිව්වට පස්සේ ෂෙරිෆ් ඒ ගාවම වෑන් එක හම්බුණු දඬනවා. මේ අතර ක්‍රේග් ගෙලිස් දෙන්න ජෝන්ට වද දෙන වෙලාවේ ජෝන් කියනවා එයාට අර අනතුරෙන් පස්සේ කිසි දෙයක් මතක නැහැ. ඒ වගේම මිනිහට මිනිහා කවුද කියනවත් මතක නැහැ කියලා. මේ දෙන්නට මේක ඇහුවට පස්සේ ගොඩක්ම පුදුමයි. මිනිහට එහෙම මතක නැති වෙන්නේ නැත්තේ අනතුර වෙද්දි මිනිහාගේ ඔළුව වැදුන හින්දා වෙන්නේ නැති. හැබැයි ඇලිස් ක්‍රේග් දෙන්න නම් හිතුවේ මිනිහා බොරුවට තමයි එහෙම කියන්නේ කියලා. කොහොම වුණත් ජෝන් කරපු දේ ගැන මතකයක් නැතුව ඒ විදිහට වද දෙන එකට මේ දෙන්නට වරදකාරී හැඟීමක් ඇති වෙනවා. හැබැයි මිනිහා බොරු කියනවා කියලා හිතලා මිනිහට යන්න දෙන්න බෑ කියලා ඇලිස් ක්‍රේග්ට කියනවා. ඊට පස්සේ අත්ත කොහොමරි දැනගන්න ඕන කියලා හිතලා මේ දෙන්න ජෝන්ගේ කකුලට තුවාල කර කර එයාලගේ පුතාගේ නම මොකද්ද කියලා ජෝන්ගෙන් අහනවා. මිනිහට වේදනාව විඳ ගන්න බැරි මදන අන්තිමට කියනවා එයාලගේ පුතාගේ නම බෙන්ජමින් කියලා. දෙන්නට තේරෙනවා මිනිහා හැම දෙයක්ම අමතකයි කියලා බොරුවක් තමයි කිව්වේ කියලා. එදාරෑ නිදාගෙන ඉද්දි ඇලිස් එකපාරටම නැගිලා ටොයිලට් එකට යනවා. මේ අතරේ පහළ තට්ටුවේ බඳලා දාලා හිටපු ජෝන් දඟලලා දඟලලා කොහොම හරි මිනිහා බඳලා දාලා හිටපු එක ලෙහා ගන්නවා. ඊට පස්සේ මිනිහා කෙලින්ම යන ක්‍රේග් නිදාගෙන හිටපු කාමරයට. හැබැයි ටොයිලට් එකේ හිටපු ඇලිස්ට අහුණා කාමරයට කවුරු හරි එනවා වගේ සද්දයක්. එයා බය වෙලා හිටියත් සද්දයක්වත් නොකර ටොයිලට් එක ඇතුළටම වෙලා ඉන්නවා. හැබැයි එකපාරටම ජෝන් ටොයිලට් එක පැත්තට ආපු හින්දා ඇලිස් සැංගිලා ඉඳලා ජෝන්ට යකඩ බටේකින් ගහනවා. ක්‍රේග්ටත් මේ සද්දට ඇහුණාට පස්සේ දෙන්න ජෝන්ව උස්සගෙන පහළට අරගෙන යනවා. හැබැයි ජෝන් ආපහු ක්‍රේග්ට පයින් ගහලා පඩිපෙලෙන් පහළට වටනවා. ඊට පස්සේ මිනිහා ඇලිස්ට මුකුත් කරන්න නැතුව එතනින් දුවල යනවා. මේ වෙලාවේ පොලිස් කණ්ඩායමක් කර බන්ධනාගාර වාහනේ අනතුරු වුණ පැත්ත පරීක්ෂා ගන්න ගමන් තමයි ඉන්නේ. මෙයාලට එකපාරටම ගහක් එහා පැත්තේ හැංගිලා හිටපු ජෝන්ව හොයාගන්න පුළුවන් වෙනවා. පොලිස් නිලධාරීන් ජෝන්ව අල්ලගෙන ආපහු බන්ධනාගාරයට අරගෙන යනවා. ඉතින් අර ක්‍රේග් ඇලිස් දෙන්න පැහැරගත්ත බන්ධනාගාර වාහනේ ජෝන්ට අමතරව පැට්‍රික් කියලා තවත් හිරකාරයෙක් ඉඳලා තියෙනවා. මිනිහා වරදකාරය වෙලා තියෙන්නේ බදු පැහැර හැරීම් වගේ විවිධ වංචා වගේකට. ක්‍රේග් ගෙලිස් දෙන්න ජෝන් කියලා හිතාගෙන මේ පැට්‍රික් කියන මිනිහව තමයි හිර කරගෙන ඉඳලා තියෙන්නේ. එදා රෑම ක්‍රේග් ගෙලිස් දෙන්න දකින්නවා එයාලා ළඟින් පැනලා ගියපු මිනිහා බෙල්ල වල දාගෙන මැරලා ඉන්නවා කියලා. ඒ වගේම එයාලට මිනිහා මැරෙන්න කලින් ලියපු ලියුම් කෑල්ලකුත් හම්බ වෙනවා. මේ පැට්‍රික් කියන මිනිහා ලියුමේ ලියලා තිබ්බේ මිනිහට ගොඩක් අය වෛර කරනවා කියලා මිනිහා දන්නවා. ඒ වගේම මිනිහා ඒකට කනගාටුත් වෙනවා. මොන දෙයකට හරි ක්‍රේග් ගෙලිස් දෙන්න දුන්න වද හිංසා ලැබෙන්න මිනිහා සුදුසුයි. ඒත් තවත් ඒ වගේ වද හිංසා දරා ගන්න බැරි හින්දම මේ විදියට මැරෙන්න තීරණය කරා කියලා. අන්තිමට ක්‍රේග් ගෙලිස් දෙන්නට තේරෙනවා එයාලා බෙන්ජමින්ගේ මිනිමරුව කියලා හිතාගෙන වෙන කෙනෙක්ට තමයි මෙච්චර දවස් වද දීලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ෆිල්ම් එක නම් ඔහොම තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එක ඉවරන කලම බලපු හැමෝටම තැන්කියු කියලා කියනවා. ඒ වගේම ඔයාලගේ අදහස් එහෙම කමෙන්ට් එකකින් දාගෙන යන්න. මේ වගේ ෆිල්ම් රිව්යු දෙකටම බලන්න ඕන නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි තවත් මේ වගේම ෆිල්ම් රිව්යු එකකින් හම්බ වෙමු.